ලෝකුසලන් ක්‍රිකට් තරගවලේ ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද පැවැත්වෙනවා ඉන්දියාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව. ඊයේ දවසේ නවසලන්තයේ සහ ඒ දවසේ පාකිස්තානයේ ජයග්‍රහණය අත්කරගත්තා. අද දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු තරගය පැවැත්වෙන නිමිතිත් වෙනවා. දගපන්දු යවන්නට මේ තරගෙදී වැඩි වගකීම් පැවරන බව සඳහන් කර සුදහසසුන එක්දිර ලෝක කුසලන් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරගයේ අද නවදිල්ලියේ අර්ජුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙරට ක්‍රිකට් කෙනෙක් හමුවන්නේ හරියටම වසර දෙකකට පසුව. මේ විශේෂ අධ්‍යක්ෂ ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ඔබට මතක ඇති සෑහෙන කාලකින් ක්‍රීඩා කරලා නැහැ. විශේෂයෙන්ම අනෙක් සෑම කණ්ඩායමක එක්කම ක්‍රීඩා කර දකුණු අප්‍රිකාව සමග තරඟ වාරයක් ලැබුණ නැහැ. ඒ නිසා ක්‍රිකට්ගේ නම් ගොඩක් අපිට පුරුදු නැහැ මේ 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 තරගවාරයේ ක්‍රීඩකන කණ්ඩායමේ. 2001 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට තරග සංචාරය කෙරෙතුණා. ඒකදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙකට එකක් විදිහට තරගාවලිය ඉදින් තරගාවලිය ජයග්‍රහණය කරන්න සමත් වුණා. කොහොමද දෙරට අතර තරග ඉතිහාසය සඳහන් වෙන්නේ? එක් දින තරග 80ක් ක්‍රීඩා කර තිබුණා. ඒකෙන් තරග 33ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබුණා. වැඩි වාසි දකුණු අප්‍රිකාව ලබා ගන්නවා තරග 45ක් ඔවුන් ජයග්‍රහණය කර තිබෙනවා. අනෙක් තරග දෙකින් එකක් ලකුණු සම වෙනවා. අනෙක් තරගයේ ජය පරාජයෙන් තොරව කෙලවරුන් තරගයක්, ඒ කියන්නේ විසඳුමකින් තොරව අවසන් තරගයක් විදිහට තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ලෝක කුසලන් තරග ඉතිහාසයේ මේ දක්වා දෙරට ක්‍රීඩක අවස්ථා 6කදී එකිනෙක සමග ක්‍රීඩා කර තිබෙන ලෝක කුසලාගේ අවස්ථා 6කදී ඉන් තරග 4ක ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකානු කණ්ඩායම එක තරග දෙක ජයග්‍රහණ ලබා ගත්තා. එක තරග ජයග්‍රහණ අනෙක් තරගයේ ජයග්‍රහණයේ පරාජයෙන් තොරව නිමා වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පරාජයට පත් වෙනවා දක්ෂතාවයෙන් ගත්තොත්. එහෙම කොයි කාලේ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජන එල්ල කරා, විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකාව තරග සංචාරව නිරත වෙන අවස්ථාවලදී උන්ගේ පිළීම දා එකම දෝල් නිවදාන්නව හැන්ස් ක්‍රොන්නේ වගේ ක්‍රිකට් උන්ගේ හිටියේ මෝනි මෝකල් දැන් ගත්තත් විශේෂම අපි කගී සොර්බාඩ වගේ කිඩිකින් දැනුත් ඉන්නවා. ඒකම මොයි මෙවැනි කිඩිකින් රාශියක් කෝන් සතු සිටිය නිසා ශ්‍රීලංකා කණ්ඩායමට ලේසි වුණේ නැහැ. සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාවේ සංචාරය කරනකොට උන්ගේ තිබුණ දේශගුණය මේ සියල්ලත් එක්ක තාමත් අසීරු වුණා. දකුණු අප්‍රිකාව අන්තිම වරාවට ලෝකසන තරගවල 2003 පැවැතෙන ක්‍රේප් ටවුන් නිව්ලන්ස් මේ මේ ආශ්‍රිත ප්‍රදේශ කාරණ කොට ගනිමින් දකුණු අප්‍රිකාව ඒ කාලේ බොහොම සල්ලිතින් රටක්. නමුත් දැන් දූෂිත ජඩ දේශපාලන නඩයක් නිසා වුණු රටක් විදිහට පහළින්න බවත් කියන්නට ඕනි. ශ්‍රී ලංකා සංචිතයේ දසුන් ශානක නායක කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිසංක, දිමුත් කරුණාරත්න, සදීර සමර වික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, ලහිර කුමාර, දිල්ෂාන් මදුසංක, කසුන් රාජිත සහ මතීෂ පතිරණ යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දියවන්නන් විදිහට ක්‍රිකින් ප්‍රධාන ක්‍රිකින් සියලු දෙනාම අහිමි වෙලා තිබෙන. විශේෂයෙන්ම දුෂ්වන්ත චමීර, ලහිරු කුමාර මේ කණ්ඩායමේ වෙනවා. නමුත් දුෂ්වන්ත චමීර තමයි උන්ට හිටපු ප්‍රධාන ක්‍රිකය. දගපන්තයවන්නන් වශයෙන් ගත්තොත් ප්‍රධාන ක්‍රිකින් තිබෙනවා වනිදු හසරංග සිල්වා සහ මහේස් තීක්ෂණ දෙන්නම මේ තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. සංචිතයේ හිටියට තීක්ෂණ මේ තරගෙන් විවේක ගන්නට තිබෙනවා කියන කාරණය සඳහන් වෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් වල කකුලක් එක කකුලකින් පන්දියපු එකේ අඩුපාඩු දැන් දැනෙමින් තියෙනවා. ආසියානු කුසලණියත් ලෝක කුසලණිය තියෙද්දි තමයි වනිදු එහෙම සෙල්ලම් කරේ. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවට සංචිතයේ ටෙම්බා බවමා නායකයා ජෙරල් කොට්සි, ක්වින්ටන් ඩිකොක්, රීසා හෙන්රික්ස්, මාකෝ ජන්සන්, හෙන්රික් ක්ලාසන්, කේෂෝ මහරාජ්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිල, ලුංගි එන්ගීඩි, එන්ඩිලි ෆෙලක්වායෝ, කාගිස් රොබාඩා, තබ්‍රේ ශම්ෂි, රසී වෙන්ඩරිසන්, ලිසාඩ් විලියම්ස්. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසල තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට ගියපු විගසම පළමු ප්‍රශ්නය වුණේ දසුන් ශානක සහ කුසල් පෙරේරා බාධිතත්වයට පත්වීම සහ එවනකොට වනිදු නැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දගපන්තු යවන්න තීක්ෂණ ආබාධයට ලක්වීම. නමුත් බලාපොරොත්තු සහගත ලෙසින්ම ඔවුන් මේ තරගයට එක්වීම සඳහා සුසු තත්ත්වයේ පසුවන බවත් වාර්තා වෙනවා. එනවා දැන් කියන විදිහට
තීක්ෂණ සෙල් ක්‍රීඩා කරන බවට තමයි වාර්තා වෙන්නේ මේ මොහොතේ ලැබෙන වාර්තාව. ඒ දීපතිකරුණ ඉදිරි කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක අසලංක සදීර තමයි බලාපොරොත්තු සහගත වෙන්නේ. මෙතනදී සදීර ගින්න තාම වැදගත් වෙනවා. කුසල් මෙන්ඩිස් ඇෆ්ගනිස්තානයේ සමග පැවති තරගයේදී ලකුණු තරගයක් පැවතුනේ. ඒකදී අවසන් ලකුණු අතට කිස්පින් කටයුතු කර යන අවසන් තරගයේ 10දී අර්ධ ශතක තුනක ලකුණු 382ක් කුසල් ලබාගෙන මේ කණ්ඩායමේ ඉන්න විශිෂ්ටතම ප්‍රතිකරුවා මතකත්. ඒ වගේම ඊළඟට ඉන්නේ පැතුම් නිස්සංක හෝ අවසන් තරඟ 10දී ලකුණු 260ක් ලබාගෙන තියෙනවා. සිම්බාබ්වේ සහ බටහිර කොදු කණ්ඩායමට ඉරිව ශතක දෙකක් වාර්තා කරන්න සමත් වුණා පැතුම් නිස්සංක. ඉරපතර කුසල් ජනිත් පෙරේරා චරිත ශ්‍රීලංක සහ සදිරි සබර වික්‍රම ප්‍රතිකරුවන් ඉදිරි මේ තරඟයට එකතු වෙනවා. ඒ අය සියලු දෙනාම දක්ෂතාවට අවුත් දක්රූපිකාවට ලීසිනේ දකුණු එකම තුන් නිරව කිඩකින් විදිහට දසුන් ශානකයි දරංජිත් සෙල්වා ඉන්නේ. එකම අතරේ කිඩකෙක් විදිහට චාමික කණ්ඩායම් ඉන්නවා. නමුත් ඔහු අතරේ කිඩකයක්. එනෝ දරංජිත් සහ දසුන් ශානක අනිවාර්යයෙන් මේ තරණ්ඩායම් නියෝජනය කරයි විශ්වාස කරනවා. දසුන් දිගින් දිගට මහසාරතකයි කිඩකෙක් විදිහට ඔහු නායකයෙක් විදිහට දක්ෂ වුණා. තෝ සෑම අවස්ථාවකදීම තාම දුර්වල කණ්ඩායමකට පවා ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් ජයග්‍රහණ තියෙන කොටත් ලකුණු 30ක් 20ක් ගන්න බැරි තත්ත්වකින්නේ. ඉතින් මේ තරගාවලියේ ඔහු සාර්ථක නොවුණොත් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියේ ඉක්මනින් ඉවත් වුණොත් එහෙම දසුන්ට කණ්ඩායමේ ස්ථානයත් නායකත්වය දෙකම අහිමි වේවි. දිනේෂ් සද්දිවාරට වුණා වාගේ නායකත්වය නැති වෙනකොට මහේස් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ තමයි තරු පන්දේවන්නේ. තරංජි සිල්වටත් චරිත අසලංකටත් පන්දේවන්නේ යවතුන. මහේස් තීක්ෂණ තමන්ගේ අවසන් තරග දහදී කඩලු 26ක් ලබාගෙන තිබුණා. ඒ තරගයේදී කඩලු දෙකකට වැඩිපුර ලබාගෙන තිබුණා. ඒ සමට වැඩි විශ්වාසයක් තිබුණා. ලහිර් කුමාර් ප්‍රධාන වේග පන්දේවන්න වශයෙන් එක් වේවි කියලා හිතන්නේ. ලහිර් කුමාර් තරම්ම දක්ෂ කෙනෙක්. ඔහු ඇත්තටම කණ්ඩායමේ ඉන්නේ ප්‍රධාන වේග පන්දේවන්න. සියලු දෙනා ආබාධ වුණා. සාතිගෙන් ලොකු දෙයක් සිදු වෙයි කියලා විශ්වාස කරන්නේ. නමුත් මාතේෂ පතරුන් දේශාන මොදශංක දෙන්නගෙන් කෙනෙක් තමයි බොහෝට නියෝජනය කරයි කියලා හිතන්නේ. ලහිර් කුමාර් අවසන් තරග 10 දින 16ක් ලබාගෙන තිබුණා. කෙසේසත් දිශාන් මදුශංක ද මතේෂද කියන තීරණේ කණ්ඩායම තෝරා ගැනීම තියෙනවා. නමුත් මතේෂ ඉන්දියාවේදී ඉතා හොඳින් පන්දිය වලත් තිබෙනවා. පහුගිය IPL තරගාවලිය බැඩ්ඩිම කරුලා විය. එසා දිශාන් මදුශංකට උඩින් අපි හිතනවා විපුත්‍රික හිතනවා මතේෂ පතකුණ ලංකා කණ්ඩායම වෙනුවෙන් නියෝජනය කරන තෝරා ගැනීම කියලයි හිතනට වෙන්නේ. බොහෝ විට මෙන්න මේ කණ්ඩායම ක්‍රීඩා කරයි කියලා අපි කල්පනා කරන්නේ. දසුන් ශාරක, කුසල් මෙන්ඩිස්, නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, සදීර සමර වික්‍රම, චරිත සලංක, ධනංජය සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මතේෂ පතිරණ, මහේෂ් තීක්ෂණ සහ ලහිර් කුමාර ක්‍රීඩා කරාවි කියලා අපි හිතන්නේ. ලෝක කුසලන් තරගවලදී පෙර පැවතු පුහුණු තරගවලදී දෙතරම දක්ෂතාවතට පිවිසෙන්න දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාවක් ලැබෙන්නේ. ඔවුන් නවසීලන්තයේ සමග පැවති තරගයේදී දක්වතු ලුස්නෑනුව ලකුණු 7කින් පරාජයපත් වෙනවා. අෆ්ගනිස්තාන තරගයේ වර්ෂා හේතුන් අතර දමන්න සෙබිරෝ ඔවුන්ගේ ගත්තොත් එහෙම ඇත්තටම ප්‍රධානම ශක්තිය වෙන්නේ ඉදිරි පෙළ සහ මැද පෙළ සසගුගේ. මේ අතරින් ටෙම්බා වවුම ඉදිරියෙන් ඉන්නවා. ආරම්භක දකුණත් පිතිකරුවෙක් ලෙස ඔහු කටයුතු කරන්නේ. අවසන් ඉනිම් 10දී ලකුණු 673ක් ලබා ගනිමින් සාමාන්‍ය 79.62ක් විදිහට තමයි ටෙම්බා වවුම තිබෙන්නේ. ඊට අමතරව තම ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ බටහිර දේ කොදපටිය වාර්තා කරලාද ලකුණු 144ක් දැවන්ත ශතකයක් මේ බවමගේ මේ අන්තිම නිදහට අයත් ඒකම තවත් ශතක දෙකක් සහ ශතක දෙකක් එක තාම විශ්වාසයෙන් ටෙම්බා බවම ක්‍රීඩා කරනවා. ඊට අමතරව අනෙක් විශ්වාසවන්ත ප්‍රතිකර වෙන්නේ එඩ් මාක්‍රම්. ඔහු 29 හැවරදී කෙනෙක්. ඔහු අවසන් 10දී ශතක දෙකයි අර්ධශතක දෙකක් එක්ක ලකුණු 564ක් ලබාගෙන සාමාන්‍ය 70.5ක් විතර තාමත්ම දක්ෂ ප්‍රතිකරණයක්. මේනීම් අතර ඔහුගේ එක්තින ජාතන තරක 55ක ඉරිමක වැඩිම ලකුණු සංඛ්‍යාවනු නෙදලන්තට ලකුණු 175ක් එන්මාක වාර්තා කරන මේ දෙන්නට ඉඩ දුන්නොත් තියෙනවා ලේසි නවත්තන්න හම්බෙන්නේ. ඊටවට උදාන ක්වින්ටන් ඩිකොක් තාම දක්ෂ ක්‍රිකෙක්. ඊට අමතරව ටැබ්‍රේ ශම්සි තමයි වේ කියන්නේ ඔවුන්ගේ හොඳම දඟ හොඳවන ඔබ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩා කරා. අවසන් නිනු 10දී කරුණු 10ක් 18ක් ලබා ගත්තා. ඊට අමතරව කේෂු මහරාජ්
ඔහු දඟ පන්තියවන්න ඔහු කරුණු දහ තුනක් අන්තිම කරුණු තර්ග දහයක් ලබා තිබුණා. එක්කම ඔහුගේ එක්දින් ජාත්‍යන්තර තිබී හොඳම පන්තිය මේච් ඔස්ට්‍රේලියාවට එරිම ලකුණු 33කට කරුණු හතරක් ලබා ගැනීමත් තියෙන්නේ මේ අවසන් තර්ග දහය ඇතුළේ. එනිසා මේ පන්තියවන්න දෙන්න තාම හොඳ රිද්මයක ඉන්නවා. ඒක මොහුගේ පිතිකරුණ දෙන්නත් තාම හොඳ රිද්මයක ඉන්නවා ප්‍රධාන පිළි. නමුත් කණ්ඩායමක් විදිහට දක්ෂතාවක් ලැබීම දකින්නේ නැහැ දැන් අපි කරු කණ්ඩායමේ. විශේෂයෙන්ම බවමා සහ ඒඩ් මාක්‍රම් තමයි ඔකේ පිතිකරුණ බලය. මේ දෙන්නගෙන් කෙනෙක් ඉක්මනින් යවුවත් එහෙම ශ්‍රී ලංකා අවස්ථාවක් තිබුණා. එකම පන්දයවන්න විතර මාකෝ ජෙන්සන් වේග පන්දයවන්න එකම කගිස් රබාඩා තිබුණා. විශේෂයෙන් රබාඩාට සැහැන්න බයකින් පෙළෙනවා. තර්ජන අංගුලියක් වට පත්තේ බෝඩ ටෙම්බ බවමක් ඉන්ටඩිකෝක් රසී වැඩසන් ඒඩ් මාක්‍රම් හෙන්රි ක්ලාසන් ඩේවිඩ් මිල මාකෝ ජෙන්සන් චරල් කොට්සි තැබ්‍රේ ශම්ති කේෂු මහරත් සකගිසර බාඩ ක්‍රඩා කරයි කියලා විශස් කරන්නේ. මෙතරග පැතන අරුන් ජෙට්ලේ ක්‍රඩාංගනය බොහවිට දඟ හට පන්දය වන්නට වඩා සුදයි ක්‍රඩාපිටිය විතරතු පසනකින් එකම ඒ නිසා කාසය වස්්‍ය දිනාගින් ශලක කරන්න මුලින් පන්දය වන්න තුළගුව සෑහෙන වාසයක් වේවි. කොමනත් පිතිකරුවන් 250කට අඩුවෙන් දවාගත්තොත් යම් වාසයක් ලබා ගන්න පුළුවන්. 250ට වැඩි වුණොත් දෙවෙනි පන්දුර පහතර කණ්ඩායම බොහෝ විට පරාජයට පත් වෙනවා. ක්‍රීඩා කරන්න සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් ක්‍රීඩාංගණයවට මේ වෙනකොට තියෙනවා බව තමයි වාර්තා වෙන්නේ. එකම ගෙවුණු සතියේත් ලොකු වැස්සක් තිබුණා නේද? මේ තරගයේ වැස්සෙන් බාධාවට ලක් වෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරන්නේ. කොමනත් නොන්ඩි ගහමින් ආබාධ සහිතව සෑහෙන ප්‍රශ්නයක ශලක කණ්ඩායම මේ තරගවලිය ක්‍රීඩා කරන්නේ. ඉතින් අපි ඔහුට සුභපතනු පළමු තරගයේ ජයග්‍රහණය කරන්න එඩිකර සැලසීම කියලා. විශේෂයෙන්ම සාමාන්‍ය තරගවලදී දුර්වල වුණත් කුසලානවලදී මේ සහ අසයන කුසලානවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලෙත් කැපී පෙනෙන දක්ෂතා දැක්කෝ හිතනවට වඩා. ඉතින් එනිසා අපි බලමු ස්ටාර් ස්පෝර්ට්ස් ඔස්සෙත් TV1 ඔස්සෙත් ශ්‍රී ලංකා ගොඩනැගිලි ඔස්සෙත් මේ තරගයට අහන්න බලන්න.